සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අපි ඔයගොල්ලොත් එක්ක මේ සාකච්ඡා කරන්නේ ඔබගේ ඩෙන්ටි කාඩ් නම්බර් එක භාවිත කරලා කොහොමද ඔයගොල්ලෝ ඉපදිච්ච අවුරුද්ද, ඒ වගේම ඉපදිච්ච මාසය, ඒ වගේම ඉපදිච්ච දිනය හොයාගන්නේ ෆන්ක්ෂන් එකක් භාවිත කරලා කොහොමද කියන කාරණාව තමයි මුලින්ම මේකෙදි කතා කරන්නේ. එතකොට අපි අපේ ඩෙන්ටි කාඩ් නම්බර් එකක් ගත්තාම මේ ඩෙන්ටි කාඩ් නම්බර් එකේ ඉලක්කම් දැනට 10 තියෙන ඩෙන්ටි කාඩ් තියෙනවා. ඊට අමතරව ඉලක්කම් 12ක් තියෙන ඒවත් තියෙනවා. එතකොට අපි මුලින්ම 10 තියෙන එක ගැන ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ඉලක්කම් 10ක් තියෙන ඒ වගේ පළවෙනි ඉලක්කම් දෙකෙන් තියෙන්නේ ඔබ ඉපදුණු අවුරුද්ද. මම මේ රතු පාටින් පාට කරන්නේ ඉපදිච්ච අවුරුද්ද. එතකොට මේක තියෙන්නේ ඉපදිච්ච අවුරුද්ද. මේ හැම කෙනාගේම ඉපදුණු වර්ෂය තමයි මෙන්න මේ රතු පාටින් කරලා තියෙන්නේ. ඊට අමතරව මන්න මෙතන මේ පාට කරන ඉලක්කම් තුනක්. ඒ දෙවණියට තියෙන ඉලක්කම් කියන්නේ 145 කියන ඉලක්කමෙන් අපිට කියන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. එකක් කියන්න පුළුවන් මෙයා ගැනු ළමයේද පිරිමි ළමයේද කියන එක. ගැනු ළමයෙක් නම් මම මේ නිල් පාට කරන ඉලක්කම් තුන, ඒ කියන්නේ තුන්වෙනි ඉලක්කමේ සිට ඉලක්කම් තුනක් ඉදිරියට තියෙන ඉලක්කම් තුන 500ට වඩා වැඩි නම් එයා ගැනු ළමයෙක් විදිහටත්, ඒක 500ට වඩා අඩුයි නම් එයා පිරිමි ළමයෙක් විදිහටත් සලකනවා. හරිද? එතකොට ඒක පදනම් කරගෙන තමයි ඩෙන්ටි කාඩ් එකට මේ ඉලක්කම් යොදලා තියෙන්නේ. ඊට අමතරව අපිට කියන්න පුළුවන් මෙන්න මේ නිල් පාට කරපු ඉලක්කම් තුනෙන් මේ පුජ්‍යලයා ඉපදෙච්ච දවසත් අපිට ගෙස් කරලා හරියටම කියන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ දේවල් ටික හොයාගන්නේ, මේවට අදාළ ශ්‍රිතයන් කොහොමද සකස් වෙන්නේ කියලා අපි වැඩේ පටන් ගමු. රයිට්. එතකොට මුලින්ම කරන්න ඕනේ අපි මේකෙදී ඉපදිනු අවුරුද්ද හොයාගන්න අපිට ලෙෆ්ට් කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. අපිට ලෙෆ්ට් ෆන්ක්ෂන් එකේදී කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේකෙදී කරන්නේ කෝෂයක් ඇතුලේ තියෙන දත්තයක්, ඇත්තටම ටෙක්ස්ට් ස්ට්‍රිං එකක් වම් අත පැත්තෙන් අපිට අවශ්‍ය කැරක්ටර්ස් ගණන කපලා වෙන් කරලා ගන්න පුළුවන්. එතකොට මම මෙතනදී ස්ට්‍රිං දෙකක් කපලා වෙන් කරලා ගන්නවා. එතකොට ඔයාට මෙන්න මේ වගේ ඉපදුණු අවුරුද්ද හොයාගන්න පුළුවන්. ඉක්වල් ලෙෆ්ට් A2 කියන කෝෂයේ, මේ කෝෂයේ සෙල් ඇඩ්‍රස් එක තියෙන A2 කෝෂයේ තියෙන මෙන්න මේ දත්තය ලෙෆ්ට් සයිඩ් එකෙන් වම් පැත්තෙන් ස්ට්‍රිං දෙකක් කපලා ගන්න කියලා කියන්නේ. එතකොට අපි උත්තරේ බැලුවොත් මෙන්න මේ විදිහට මේවට ඔටෝෆිල් හෑන්ඩල් එකෙන් පල්ලහැට අපි ක්ලික් කරන් ඩ්‍රැග් කරොත් අපිට මේ විදිහට උපන් අවුරුද්ද හොයාගන්න පුළුවන්. ඉතින් අවුරුද්ද මේකට සම්බන්ධ කරගන්න අපිට තියෙනවා මේකට තව සම්බන්ධ කරගන්න ෆන්ක්ෂන් එකක්. අපිට පුළුවන් 1900 ගණන් වල ඉපදිච්ච කෙනෙක් නම් මෙතෙන්ට අපිට 19 කියන එක කන්කැටනේට් එකට ගිහිල්ලා මුලට ඇඩ් කරන්න පුළුවන්. ඇඩ් කළා මට මේකට 1999 කියන කතාවම ඇඩ් කරගන්න පුළුවන්. මේක මෙහෙමයි දාන්න, මෙතන වැඩි කිරීමක් දාන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට. හරිද? මෙතන ඇඩ් කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට 1999 කියන ඉපදිච්ච අවුරුද්ද ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මේ පහල ඉන්න අයටත් ඒ ආකාරයට අපිට මේක හොයාගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඒක කරන්නේ. එතකොට මම මේ කන්කැටනේට් කියන එකෙන් 19 මේ ආපු උත්තරේට ඇඩ් කරලා තියෙන 89 කියන එකට. එතකොට ඒ හින්දා තමයි 1989 කියන මේ දිනේ මෙතට අවුරුද්ද ලබාගෙන තියෙනවා. මාසය හොයාගන්නේ කොහොමද අපි? මාසය හොයාගන්නේ මෙන්න මේ විදිහට. අපිට කරන්න තියෙන්නේ මෙතන ඊක්වල් දාලා මම මේ 145 කියන වැලියු එක කපලා ගන්න. ඒතකොට මේ 145 කියන වැලියු එක කපලා ගන්න අපිට භාවිතා කරනවා අපි Excel වල ෆන්ක්ෂන් එකක් mid කියලා. mid කියන ෆන්ක්ෂන් එකෙන් කරන්නේ කෝෂයක් ඇතුලේ තියෙන මැදින් අපිට අවශ්‍ය කැරක්ටර්ස් ගන්න කපලා වෙන් කරලා ගන්න පුළුවන් අපිට ඕන ස්ථානයකින්. මම ගන්න ඕනේ mid කියන ෆන්ක්ෂන් එක භාවිත කරනවා. starting string එක mid එකේදී කපලා ගන්නේ වම් අත පැත්තෙන් තමයි මේකෙදී string කැපිලා එන්නේ වම් අත පැත්තෙන්. තුන්වෙනි ඉලක්කම starting number එක තුන්වෙනි ඉලක්කම ඉඳලා number of characters තුනක්. එතකොට 145 කියන එක කපලා ගන්න තුන්වෙනි character එකේ ඉඳලා characters තුනක් ඉස්සරහට කපනවා. එතකොට මොකද වෙන්නේ? උත්තරේ එනවා slice කරාම 145 කියලා. එතකොට ඔයගොල්ලෝ හැමෝටම පැහැදිලි වෙනවා ඇති mid කියන එකෙන් 145 කියන value එක ගන්න පුළුවන් මැද තියෙන. එතකොට මේ value එක දැනට තියෙන්නේ text string එකක් විදියට. එතකොට මේ text string එක අපි value එකක් බවට පත් කරන්න ඕනේ. එතකොට මම මේක පිටපැත්තෙන් අඳනවා value කියන function එක. අඳලා මේක value එකක් බවට පත් කරනවා. එතකොට මේක දකුණු අත පැත්තේ මේ වගේ line එනවා.
අනේ ටිකත් ඔන්නෝම අපිට මේ විදිහට කරගන්න පුළුවන්. එතකොට මේක වැලියු එකක් බවට පච් කරා. ඊට පස්සේ මේ වැලියු එකක් බවට පච් කරපු මේ ෆන්ක්ෂන් එක පිටපැත්තෙන් අපි month කියන ෆන්ක්ෂන් එක දාගන්නවා මේ විදිහට. month එක දාලා මේ පැත්තෙන් වරහණක් දාලා මම මේක වහනවා. වහපුවම මෙයා ඉපදෙච්චි මාසෙ අපිට මෙන්න මේ විදිහට කවුන්ට් කරගන්න හැකියාව තියෙනවා. එතකොට මේ හැම පුජ්‍යලයකම ඉපදෙච්චි මාසෙ තමයි මේකෙදි කවුන්ට් වෙලා එන්නේ. හැබැයි මේකෙදි ගෑනු ළමයිගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉපදුණු මාසෙ ගන්න ගියාම. එතකොට ඒකට අපිට විශේෂ දෙයක් කරන්න වෙනවා. ගෑනු ළමයිගේ එකක 500ක් අඩු කරන්න ඕනේ ඉපදුණු මාසෙ හොයන්න. නැත්තම් මේක වරදිනවා මේ. මෙතනදි වැරදිලා තියෙනවා. ඒ හින්දා අපි මේකෙදි තව පොඩි රූල් එකක් භාවිත කරනවා. මේකේ මුලට මම දානවා if කියලා එක. දාලා මේකේ මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ අපි. මෙන්න මේ කෝෂයේ අගය ගන්න ඕනේ. ඒක ගන්න කලින් අපි මම කරන්නේ equal if කියන ෆන්ක්ෂන් එක දාලා ඒක පිටපැත්තෙන් වැලියු එක අන්දලා මෙහෙම වැලියු දාලා වැලියු එක ඇතුලේ මෙන්න මේ mid කියන ෆන්ක්ෂන් එක නැවත මෙතෙන්ට ෆේස් කරලා mid එක දාලා මෙන්න මේ කෝෂයේ අගය string 3ක් කපලා ගත්තාම එන අගය. එතකොට මෙතන මේ string 3ක් කපිලා එන අගය තමයි ඇත්තටම ඔබට ලැබෙන්නේ. අන්න ඒ අගය විශාලයි 500ට වඩා වැඩි නම්. හරිද? විශාලයි 500ට වඩා වැඩි නම්. හරිද? අපි අඩුයි නම් කියලා ගමු. 500ට වඩා අඩුයි නම් එයා අඩුයි නම් 500ට වඩා මෙන්න මෙහෙම තමයි මේකේ උත්තරේ එන්න ඕන. එහෙම නැත්තම් කියන එක අපි සටහන් කරන්න මෙතනින් කමාවක් නැවත යොදනවා මෙන්න මේ ස්ථානයේ කමාවක්. එතකොට වරහන් 1 2 3යි වරහන් 3ක් තියෙනවා. මේක පිටපැත්තෙන් මම දානවා වරහ කමාවක් දාලා මෙන්න මේක මේ ෆන්ක්ෂන් එකම ලියන්න ඕනේ. හැබැයි මේ ෆන්ක්ෂන් එකෙන් මොකද වෙන්න ඕනේ 500ක් අඩු වෙන්න ඕනේ. ඒ හින්දා මේක මම මෙහෙම ලියලා මෙතන අපි කරනවා පොඩි වඩා මෙන්න මෙතනින් අපි අඩු කරනවා 500ක්. අඩු කරලා මම මේක එන්ටර් කරනවා මේ විදියට. එතකොට අපිට තව පොඩි අඩුපාඩුවක් තියෙනවා මෙතන පෙන්නනවා. අපි එක වඩා බලමු. equal mid right ඔන්න මම එන්ටර් කරා වරහනක වෙනසක් තිබ්බා. දැන් මම මේක එන්ටර් කරලාම කරනවා. දැන් බලමු උපදෙච්ච මාසයේ සහ ප්‍රශ්නයක් තියෙද කියලා. දැන් ගැටලුවක් නැහැ. දැන් හරියට සකස් වෙලා තියෙනවා. එතකොට මෙතනදී මම කරලා තියෙන්නේ ඔයාගේ ඇඳුම්පත් අංකය භාවිතා කරලා ගැණු ළමයේද පිරි ළමයේද කියලා හොයා ගන්නත් ඉවර වෙලා ඊට පස්සේ ගැණු ළමයෙක් නම් ගැල් ළමයෙක් එක්කින් 500ක් අඩු කරන්න ඕනේ. ඒක තමයි මේකේ මම ලියලා තියෙන්නේ. මෙන්න මේ false block එකේ if එකේ if true block එක ඇතුලේ ලියලා තියෙනවා මම if එක true වුණොත් මෙන්න මෙතන true block එකේ ගැලින්ම ලියලා තියෙනවා ඒ අගය month එකට දාලා value එක හදලා ගන්න. එතකොට ඔන්න ඕක තමයි මේ function එක. එතකොට අපි මේක බලන්න පුළුවන්. මේක තමයි logic test එක. මෙයා value if true කෑල්ල මෙයා value if false කෑල්ල. එතකොට ඔන්න ඔය විදිහට ඔයාට ඉපදිච්චි මාසේ හොයාගන්න පුළුවන් ගැල් ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් එයා කවුරු වුණත් ඉපදිච්ච මාසෙ ඔබට මේ වගේ පාසුවෙන් හොයාගන්න හැකියාව තියෙනවා. හරිද? එතකොට අපි නිකන් එකක් ටෙස්ට් කරලා බලමු. දැන් මෙතන තියෙන්නේ 221. එතකොට අනිවාර්යයෙන්ම 221 කියලා කියන්නේ මෙයා පිරිමි ළමයෙක්. එතකොට පිරිමි ළමයෙක් දින 221ක් කියලා කියන්නේ 8 වෙනි මාසෙ ඉපදිලා තියෙනවා. එතකොට මෙතන ඉන්නේ 555. එතකොට 555 කියන්නේ 500ට වඩා වැඩි ගැණු ළමයෙක්. එකෙන් 500ක් අඩු වෙනවා. අඩු වුණාම 55 ඉතුරු වෙන්නේ. 55 කියන්නේ එයා ඉපදිලා තියෙන දෙවෙනි මාසෙ. හරිද? ඒ ගැටලුව හරිද? ඊළඟට අපිට හොයන්න තියෙනවා උපන් දිනේ. අපි දිනේ කොහොමද හොයන්නේ කියලා බලමු. දිනේ හොයන එකට අපිට දිග ෆන්ක්ෂන් එකක් තියෙනවා ටයිප් කරන්න. අපි දිග ෆන්ක්ෂන් එක ටයිප් කරමු. මෙන්න මේ විදිහට තමයි මේ ෆන්ක්ෂන් එක ඕගොල්ලන්ට සකස් වෙලා එන්නේ. හරිද? අපි ඒක එන විදිය බලමු. මම ඕගොල්ලෝගේ පහසුව සඳහා මේක කලින් ටයිප් කරලා ලෑසි කරගත්තා. අපිට මෙන්න මේ විදිහට මේක ටයිප් කරගන්න පුළුවන්. මම මේක ඉහලින් ටයිප් කරන්න මේක දිහා අපිට බලන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මම පැහැදිලි කරන්න මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට මේකෙදි කරන්න තියෙන්නේ ඔබට මුලින්ම ඔයා උපදිච්ච දිනේ හොයාගන්න. ඉතින් දිනේ හොයාගන්න කලින් ඔයා මේ
ඉලක්කම් තුන මේ නිල් පාටෙන් ලියලා තියෙන ඉලක්කම් තුන කපලා ගන්න ඕන. මම කරන්නේ ඒකට කපලා ගන්න ෆන්ක්ෂන් එක ලියනවා. ඉස්සලාම කරන්නේ මිඩ් එක. ඔන්න මිඩ් එකේ මොකද වෙන්නේ බලන්න. මේකෙන් තුනක් කපලා ගන්නවා. තුන්වෙනි ලෙක්කෙම ඉඳන් තුනක් කපලා අරන් එන්ටර් කරනවා. එතකොට 145යි. ඊට පස්සේ මේක වැලියු එකක් බවට පත් කරනවා. වැලියු එකක් කරන්න මේක පිටපැත්තේ මම වැලියු ෆන්ක්ෂන් එක හඳනවා. එතකොට මේක ටෙක්ස්ට් එක මොකක් බවට පත් වෙනවද? වැලියු එකක් බවට පත් වෙනවා. එතකොට ඒක ඇල්ලත් හරි. තරන්න 145 වුණා. හරි දැන් ප්‍රශ්නේ හරි. හැබැයි ඒ විතරක් බෑ. ඉස්සෙල්ලාම ඔයා චෙක් කරගන්න ඕනේ මෙතන මේ 145 500ට වඩා වැඩිද අඩුයිද කියලා. වැඩි නම් එයා හැම වෙලාවෙම ගෑනු ළමෙක් නම් අඩුයි නම් එයා හැම වෙලාවෙම පිරිමි ළමෙක්. එතකොට මම කරන්නේ මේක පිටපැත්තෙන් නැවත මම if එක දානවා. if එක දාලා මුලින්ම මෙයා බලනවා ගෑල් නමේද පිරිමි නමේද කියලා. එතකොට මෙතනදී වාට චෙක් කරලා හම්බෙනවා. මේකෙන් චෙක් කරගන්න පුළුවන් විශාලයි 500ට වඩා වැඩි නම්. එතකොට ගෑනු ළමයි. ගෑනු ළමයේ ගණන් කොහොමද අපි උපන්දිනේ හොයාගන්න ඕනේ. උපන්දිනේ හොයාගන්න මේ සෙට් එකම අපි නැවත ටයිප් කරන්න ඕනේ. ඒකෙන් අපිට දිනේ අපිට එන්නේ වැලියු එක. එහෙනම් මම මෙයා මෙහෙම සිලෙක්ට් කරලා ඒ ටිකම කොපි කරලා අරන් මම මෙතෙන්ට ෆේස් කරනවා ඔන්න ඔය විදිහට. හරිද? මේ ආකාරයටම ෆේස් කරනවා. ෆේස් කරලා ඉවර වෙලා මේකෙන් මම අඩු කරනවා. හරිද? මම මේකේ මුලට දානවා ඩේ කියන ෆන්ක්ෂන් එක. ඩේ කියන එක. ඒතර ඩේ කියන එකෙන් අපිට පුළුවන් මෙන්න මෙතනින් එන වැලියු එක දිනයා බවට පත් කරන්න. හරිද? මම ඩේ කියන එක අරන් ඒකෙන් මම අඩු කරනවා ළමයි 500ක් යනු ළමයෙක් නම් එතන වරහන වහන. ඊට පස්සේ එහෙම නැත්තම් පිරිමි ළමයිගේ කොටස අපි ලියනවා. සාමාන්‍ය විදිහටමයි ඒක ලියන්නේ. ඒකේ මුකුත් කරන්න දෙයක් නැහැ අපිට. මෙන්න මේ ඩේ කියන කොටස මෙන්න මෙතෙන්ට එනකන් ගන්න තියෙනවා. හරිද? ඒ ටික අරගෙන මම මෙතෙන්ට එක ෆේස් කරනවා මේ ආකාරයට. ෆේස් කරලා මම අවසානට මෙතන වරහන දාමු දාලා එන්ටර් කරන්න තියෙන්නේ. එන්ටර් කරපුවම ඔන්න ඔය ආකාරයට උපන්දිනේ හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කවුන්ට් කරලා බලන්න වාගේ මේ විදියට Excel sheet එක ඇතුලේ ගහලා වාට හරියටම උපන්දිනය කවුන්ට් කරගන්න හැකියාව මේක හරහා ලැබෙනවා. හරිද? මේක හරහා ඔයාට අවස්ථාව ලැබෙනවා. එතකොට මේකෙන් ඔයාට හරියටම ඉපදිච්ච දවස් හොයා ගන්න පුළුවන්. මාසෙ තියෙනවා, දිනේ තියෙනවා. අවුරුද්ද, දිනය, මාසය. එතකොට මෙන්න මේ ෆන්ක්ෂන් එක හරහා ඔයාට පුළුවන් ඔයා ඉපදිච්ච මොකද්ද දවස හොයාගන්න. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මේ වීඩියෝ එක බලන්න ඕගොල්ලෝ. බලලා මේ ගැන තව දුරට දෙයක් ගන්න. ඊට අමතරව අපිට මේක මේල්ද ෆීමේල්ද කියන එක හොයාගන්නත් අපිට ෆන්ක්ෂන් එකක් දාන්න පුළුවන්. මේල්ද ෆීමේල්ද කියලා හොයන එක. එතකොට මේල්ද ෆීමේල්ද කියන හොයන ෆන්ක්ෂන් එක ගා ගන්නවා නම් අපි ඊක්වල් මේ විදිහටම තමයි නැවත මිඩ් එක දාගන්නවා අපි. දාලා මිඩ් එකෙන් අපි දන්නවා මෙන්න මේකේ මැද ඉඳලා ඉලක්කම් තුනක් අපිට කපලා ගන්න පුළුවන්. හරිද? ඒක පිටපැත්තෙන් අපි අන්දනවා. මොකද්ද? value කියන ෆන්ක්ෂන් එක. value එකෙන් මට කරන්න පුළුවන් මේක value බවට පත් කරන්න. හරිද? එතකොට මේ විදිහට එනවා. ඉතින් මේකේ පිටපැත්තෙන් අපි දාගන්නවා මොකද්ද ෆන්ක්ෂන් එක if එක. දාලා මෙයාගේ යගේ 500ට වඩා වැඩි නම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් එයාගේ රිසල්ට් එක මොකද්ද value if true එකේ female කියලා. ඊට පස්සේ value if false එකේ ලියන්න පුළුවන් අපිට male කියලා. එතකොට ඔන්න ඔය ආකාරයෙන් ඔබට male female කියන එක පැහැදිලිව හොයාගන්න පුළුවන්. එහෙනම් function ටික මම හිතන්නේ පැහැදිලි. අවුරුද්ද හොයන එක මේක. ඔන්න බලාගන්න නැවත. මාසය හොයන function එක මේක. ID කාඩ් එකේ හැටියට ඉලක්කම් 10කට ඊළඟට ඉපදිච්ච දිනය හොයන එක මෙයා. ඊට පස්සේ ඔයාට ගෑන් ළමයේද පිරිමි ළමයේද කියන එක මේකෙන් හොයන්න පුළුවන්. එහෙනම් හැමෝටම මම හිතනවා මේක පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට අපේ YouTube channel එක subscribe කරන්න ඕගොල්ලන්ට මේ වගේ තවත් වටිනා වීඩියෝ රාශියක් අපේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඔබට බලන්න අවස්ථාව තියෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.